අයිබෝවන් ෂාෆ්එම් එක එකතු වෙලා ඉන්න හැමෝටම ඉතින් ඔන්න අදත් ඔයා දන්න අතර එකන තරුවක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මෙයා ගැන කිව්වොත් මැනිකේ කිව්ව ගමන් හැමෝම මෙයා ගැන දන්නවා ඒ වෙන කවුරුද මේ සතීෂාන් රත්නායක අයිබෝවන් අයිබෝවන් මොකද වෙන්නේ මේ දවස් ටිකේ අලුත් ට්‍රක් එකක් දැම්මා කෙල්ලු ජොලි ඉතින් ඒකේ වැඩ ටික යනවා ඒකට අනිත් වර්ෂන් එකක් සහ තව තව වර්ෂන්ස් ටිකක් එන්න තියෙනවා ඉතින් ඒ ටිකත් කරගෙන තවත් අලුත් වැඩක් කරන ගමන් වෙනස්ම විදිහ වැඩ වෙනස්ම විදිහ කියන්නේ මගෙන් එක්සෙප්ට් කරන්නේ නැති ටයිප් එකේ පොඩි ඒ කියන්නේ ස්ලෝ වයිප් එකේ නිකන් ලස්සන සෙන්ටිමෙන්ටල් එකක් අපි බලමු මේ මොකක්ද කියලා ඉතින් ඒකත් මුලින්ම ෂාහපෙන් දැනගන්නවට පුළුවන්කම තියෙනවා ඉතින් දැන් අලුත් ට්‍රැක්ස් වලින් මම දන්න විදිහට සතීෂාන් සාමාන්‍යයෙන් අර ලංකාවට විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේම ජය ගන්න විදිහ දේවල් නේ කරන්නේ මේ සැරෙත් එහෙම ජාත්‍යන්තරයේ ජය ගන්න හිතන් දින්නේ එහෙම නේ අපි කියන්නේ අපි කරන ප්‍රොඩක්ට් එකේ තියෙන මහන්සි වෙන ප්‍රමාණය සහ කට්ටිය එකතු වෙන ඒගොල්ලන්ගේ දෙන මහන්සිය ඒගොල්ලන් ඉෆෙක්ට් එක දෙන ඒකත් එක තමයි නිර්මාණය කියන්නේ තියෙන්නේ අනේක සාමාන්‍යයෙන් අර අපි හරියට කරොත් යවන්න පුළුවන් ඇත්තට ඒ කියන්නේ මේ ටීම් වර්ක් එකකින්ද හොඳ ප්‍රොඩක්ට් එකක් එන්න දාන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ එකක් තමයි මොකරි ප්‍රොඩක්ට් එකක් කරන්න ගිහම ඒකට බජට් නැහැ ඒක ඊට පස්සේ ටීම් එකක් ගත්තාම ඒක එක්කිනා ඒ කියන්නේ අදහස් වෙන වෙනවා තියෙන්න ඕනේ හැබැයි ගැළපෙන අවකිනේ කුඩේ දෙනවට තවකිනේ කැමති. ඉතින් මේකත් එක කොහොමද අපි යවන්නේ මේක? මම දන්නේ දැන් සතීෂාන් කියලා කියන්නේ මේ තමන්ට වඩා තව කෙනෙක් වෙන කෙනෙක් කියලා යනවට කැමති කෙනෙක්. කොහොමද පරිත්‍යාගශීලී බව කියන දේ ඔච්චරම ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ? කොහොමද තමන්ගේ දෙයක් සාමාන්‍යයෙන් මම දන්නේ දැන් අපි හැමෝම පෘථග්ජන මිනිස්සුනේ. ඒකට නේද සාමාන්‍යයෙන් අපේ දෙයක් තව කෙනෙක්ට දෙන්න හරි ලෝභයි. පොඩි දෙයක් වුණත්. ඒකට තමන්ගේ සින්දුවම වෙන කෙනෙක්ට දීලා හරි ලස්සනට hina වෙලා ඔයා ඉන්න ඒකට හේතුව මම කරේ සින්දුව මම කරේ අර මම ඒ වෙලාවේ සින්දුව කරද්දි මම කරේ බිස්නස් එකක් නෙවෙයි මම කරේ සින්දුව කියන්නේ මගේ ආසාවල මම කරේ හොඳ සින්දුවක් කරන්න ඕන මේක මුළු ලංකාවම දැනගන්න ඕන ඒතර මේක හැමෝම අහන්න ඕන ඒතර මම නිර්මාණයක් කරපු නිසා මට නිර්මාණ තව කෙනෙක්ට දෙන එකේ ප්‍රශ්නයක් ගම් බැංකුවෙන් ගන්න ලොකු සල්ලි ගොඩක් කාටවත් දුන්නේ නැහැ මම දුන්නේ මගේ නිර්මාණ ඉතින් මේ නිර්මාණයට තව හොඳක් වුණේක නෙවෙයි හරි එතකොට දැන් සාමාන්‍යයෙන් ඔය මේ ෆීල්ඩ් එකේ කතාවක් යනවා දැන් අපි සාමාන්‍ය ෂෝ එකකට හරි මොන හරි දෙයකට අය කරන මුදල ගැන හරිද එතකොට දැන් සතීෂාන් කියන්නේ දැන් මේ අලුතින් ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉන්න කට්ටිය ඒ ගන්න ගණන් ඒවා මේවා සාධාරණ ඒකේ යක්කේ ඇති දෙකක් තියෙනවා එකක් නෙවෙයි එකක් තමයි මම කරේ දන්නේ මම ගන්න ගානක් තියෙනවා මම ගන්න ගාන ගන්නේ මම වටිනවායි කියලා හිතන ප්‍රමාණය ඒක එක එතකොට මගේ පැත්තෙන් සාධාරණ වෙන්න ඕනේ ඒ කියන්නේ මාව ගෙන්නන කෙනා ඉන්නවා එතකොට එයා ඒ කරන්නේ මොකක් හරි කන්සර්ට් එකක් කරමු මොකක් හරි කරන්නේ එයාටත් ලාභයක් බලාපොරොත්තු එතකොට මම අනිත් පැත්තෙන් හිතලා බලන්න ඕනේ මම මගේ වැලියුස් එක තියපුවාම අරයට ඒ ගානට ගන්න පුළුවන් දෙපැත්තම සාධාරණ විදිහට කියොත් ලස්සනට කරන්න පුළුවන් ලංකාවේ ආටිස්ට්ලාගේ ඉතින් ගණන් ගන්න මට මොකද කියන්න බැරි මොකද තමන්ගේ වැලියු එක තියෙන එකෙන් තමයි මම දැන් ඔයා මොකක් හරි දැන් ඔයා මොකක් හරි ජොබ් එකක් කරා වගේ වැලියු එක කියන්නේ ඒක ඔයා ඔයාට දීලා තියෙන වැලියු ටැලන්ට් එකත් එක්ක ඔයාගේ ටැලන්ට් එක මහන්සියෙන් හොයලා තියෙන මේකට මොකක් හරි කියන්න බැහැ හරි ලස්සනට ප්‍රශ්න වලට උත්තර දීලා ඒක නීට ගානට ඉවරෙන් කැපෙන්න ඕනේ නෑ ඉතින් හිතන්නකො දැන් සාමාන්‍යයෙන් කියන්නේ වෙන ලංකාවේ නෙවෙයි වෙන රටක රියා එතකොට ජස්ටින් බීබර් ඒ වගේ කෙනෙක්ව ගෙනාවොත් සාමාන්‍ය ලංකාවේ කෙනෙක්ට හිතන්නවත් බෑ බජට් එක. ඉතින් ඊයෙවිල්ලා ඒගොල්ලෝ හදාගත්ත වැලිද? ඒකට අපිට මොකුත් කියන්න බෑ මහන්සි වෙනවා. ඒකට යා මහන්සි වෙලා යා කට්ට කරලා මොන කටු කෑවද අපි දන්නේ නෑ. ඉතින් ඒකෙන් අපිට මොකුත් කියන්න බෑ කාගේ බජට් එක. ලංකාවේ අපිට බෑ ඒ වැලිව එක හදාගන්න. ලංකාවේ අපිට පුළුවන් ඒ වැලිව එක හදාගන්න. මිනිස්සු හරි කොහොමද දකින්න. මං කියන්නේ සාමාන්‍ය මිනිස්සු වෙන නෙවෙයි. මං කියන්නේ මේක බිස්නස් එකක් කරන් ඉන්න මිනිස්සු හරි මයින්ඩ් එකකින් බැලුවොත් මේ ලංකාවේ මියුසික් එතකොට මේ ආර්ට් ෆීල්ඩ් එක
මාර්දන. එහෙනම් ඉතින් සතීෂන් බොහොම ස්තුතියි පොඩි වෙලාවක් අපි වෙනුවෙන් දුන්නට. මොකද කියන්න තියෙන්නේ ඔයාලට ඔයාගේ ෆෑන්ස්ලාට ෂායි ෆිල්ම් එක ගැන මොනවද කියන්න තියෙන්නේ? ෂායි ෆිල්ම් එක ගැන කියන්න තියෙන ඉතින් ඔයයි ඩිලෙමයි දැම මම මුලින්ම දන්නේ. ඒක ෂායි ෆිල්ම් හරි මොකද මගේ සිද්ධාක් ආවත් සහ මම දැන් දන්තරමින් මට හම්බ වෙලා ඉස්ලාගේ සිද්ධාක් ආවත් ෂායිගේ තමයි මම ඉදර මුලින්ම ප්ලේ කරන්නේ. ඉතින් ඒක මාර සපෝට් එකක් මොකද අපි අපි අපිට මාර ප්‍රොමෝෂන් එකක් කියන්නේ මාකටිං පැත්තෙන් මාර සපෝට් එකක් හම්බ වෙනවා සිද්ධාක්. ඉතින් ඒකට thank you ෂා. ඒගොල්ලෝ ඉන්නේ මාර අපි මැනිකේ පොඩ්ඩක් චුට්ටක් කියමු. මැනිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවි ඇවිලේවි එරියේ නුඹේ නගේ අගේ මෙත් මෙහා මෙහා යාවි සිහිවේවි මා හිත ළඟම දැවටිනා උරු පෙමක පැටලේනා රුව නාරි මන හාරි සුකුමාලි නුඹ තමයි. Right, okay, thank you so much. Shaafm YouTube channel එකත් එක්ක ඉන්න මේ වගේ ආදාන ආදරය කරන කරුගෙන අලුත් තුරු දැනගන්න.